අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාව තුළින් බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය හතරවෙනි පාඩම දෙවෙනි කොටස හතරවෙනි පාඩම කර්මය හා පුනර්භවයේ පිළිබඳවයි සාකච්ඡා වෙන්නේ. ඉතින් අපි බලමු මේ පාඩමට අදාළ කර්මය හා පුනර්භවයේ පිළිබඳව උගන්වන ඉගැන්වීම් පිළිබඳව දෙවනි කොටසේදී සාකච්ඡා කරන්නට තියෙන විෂය කරුණු මොනවද කියලා. ද්වේෂය හෙවත් පටිඝය ද සෙසු කුසල් හෝ අකුසල් සිත් පුද්ගල මනසින් ඉවත්ව යනුයේ එය ක්‍රියාත්මක වූ ප්‍රමාණය අනුව එහි උණුසුම යටි සිතෙහි තැන්පත් කරමින්. ද්වේෂය පටිඝය එහෙම නැත්නම් අනිකුත් කුසල් එහෙම නැත්නම් අකුසල් සිත් පුද්ගල මනස තුළ ක්‍රියාත්මක වෙලා එක ඉවත් වෙන්නේ ඒ අකුසල සිතිවිල්ල හෝ පටිකය හෝ කුසල සිතිවිල්ල හෝ ක්‍රියාත්මක වෙච්ච ප්‍රමාණය අනුව මේ අකුසල සිතේ පවතින උණුසුමක් ඒ ද්වේෂය පටිගය කුසල සිතක් අකුසල සිතක් ඇතිවෙච්ච පුද්ගලයාගේ සිතේ තැන්පත් කරලා. යම් කිසි පුද්ගලයෙක්ට ද්වේෂයක් පටිගයක් කුසල් සිතක් අකුසල් සිතක් ඇති වුණාම මනස තුළ ඒක ඉවත් වෙලා යනවා. මනස තුළින් ඒක ඉවත් වෙලා යනවා. ඉවත්ව යනකොට ඉවත් වෙලා යනකොට ක්‍රියාත්මක වූ ප්‍රමාණය අනුව යම් කිසි උණුසුමක් යටි සිතේ පුද්ගලයාගේ යටි සිතේ තැන්පත් කරමින් තමයි ඒ චේතනාවෙන් හිත වෙනත් චේතනාවක් කරා ගමන් කරන්නේ. අවශ්‍ය ප්‍රත්‍යයන් ලැබුණු මොහොතකදී එය නැවත ප්‍රකටව පෙනේ. අවශ්‍ය ප්‍රත්‍යක් ලැබුණට පස්සේ එහෙම නැත්නම් අවශ්‍ය යම්කිසි අවස්ථාවක් ආපු ගමන් නැවතත් අර කියපු කුසල චේතනාව අකුසල චේතනාව ක්‍රියාත්මක වෙනවා. අපි හිතමු කවුරු හරි තරහ කෙනෙක් කියලා. තරහ කෙනෙක් පිළිබඳව ද්වේෂයක් ඇති වෙලා ටික වෙලාවකින් ඒක නැති වෙලා යනවා. හැබැයි නැවතත් ඒ පුද්ගලයාව දකිනකොට එදා ඇතිවෙච්ච කේන්තිය එදා ඇතිවෙච්ච පටිගය පලිගැනීමේ චේතනාව නැවතත් ඇති වෙනවා. කුසල චේතනාවනුත් එහෙමයි. නින්දේදී හෝ ප්‍රකෘති සිහියෙන් තොර වූ විටකදී හෝ යටිසිතේ තැන්පත් වූ සිතිවිල්ලි පිබිදී එන්නේද ඒ ආකාරයෙන්. සමහර විට නිදාගෙන සිටිද්දී ප්‍රකෘති සිහියෙන් තොරවෙච්ච අවස්ථාවකදී යටිසිතේ මේ විදිහට තැන්පත් වෙච්ච සිතිවිලි අකුසල චේතනාවන් කුසල චේතනාවන් පිබිදිලා මතුවෙලා එන්න පුළුවන්. ඇතිවෙමින් පවතිමින් නැසෙමින් උප්පාද ඨಿತಿ භංග නැවතද ඇතිවන සිතත් සමග කර්මය චේතනා මෙසේ ප්‍රවාහයක්සේ ගමන් කරයි. නැවතත් සිතිවිල්ලක් උපදිනවා සිතිවිල්ලක් පවතිනවා සිතිවිල්ල නැසෙනවා. කුසල සිතිවිල්ලක් හෝ අකුසල සිතිවිල්ලක් උප්පාද උපදිනවා හටගන්නවා. ඒ කුසල සිතිවිල්ල හෝ අකුසල සිතිවිල්ල පවතිනවා. ඒ කුසල සිතිවිල්ල හෝ අකුසල සිතිවිල්ල භංග නැති වෙලා යනවා. මේ විදිහට ඉපදිලා පැවතිලා නැති වෙලා යන සිත් කුසල සිත් අකුසල සිත් චේතනාව ප්‍රවාහයක් විදිහට ඒ විදිහට දිගින් දිගට දිගින් දිගට ගමන් කරනවා. කුසල සිතක් හෝ අකුසල සිතක් ඇති වෙලා පැවතිමින් නැතිවෙමින් ඇතිවෙමින් පවතිමින් නැතිවෙමින් ඒ විදිහට දිගින් දිගට ගමන් කරනු ලබනවා. අවිද්‍යාව නිසා කුසලා කුසල සංස්කරණයන් එක්රැස් කරනු ලබන අතර එය විඥානයේ පහළවීමට හේතු වෙයි. අවිද්‍යාව නිසා කුසල අකුසල සංස්කාරයන් කුස පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආදී විදිහට දක්වනවා. මේ කියන කුසලා කුසල කර්ම සංස්කාර ධර්මයන් එක්රැස් කරනු ලබන ලැබීම සඳහා එකතු කිරීම සඳහා හේතු වෙන්නේ අවිද්‍යාව නොදැනීම අනවබෝධය. ඒ විඥානයේ පහළ වීමට හේතු වෙයි. අවිද්‍යාවෙන් පුද්ගලයා විසින් අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කිව්වේ. අවිද්‍යාව හේතු කරගෙන කුසලා කුසල සංස්කාරයන් එක් රැස් කරගනු ලබනවා. සංඛාර පත්‍ය විඥාන සංස්කාර කුසලා කුසල සංස්කාරයන් ඒකරාශී කරගත් දේවල් තියෙනකොට විඥානයේ පහළ වීම ඇති වෙනවා.
විඤ්ඤාණය සමග කර්ම ශක්තියද එසේම ප්‍රවාහී ස්වරූපයෙන් ගමන් කරයි. අපි මුලින් කිව්වා වගේ යම්කිසි කුසලාකුසල චේතනාවක් ඇති වෙලා ඒක ප්‍රවාහයක් විදිහට යටිහිතේ තැන්පත් වෙමින් නැවතත් මතුවෙමින් නැවතත් නැතිවෙමින් නැවතත් ඇතිවෙමින් ඔය විදිහට ගමන් කරනවා වගේ අවිද්‍යාව නිසා ඇති කරගන්නා වූ කුසලා කුසල සංස්කාර ධර්මයන් නිසා විඥානයේ පහළ වීමත් විඥානය සමග කර්ම ශක්තියින් ප්‍රවාහී ස්වරූපයකින් ගමන් කරනවා. විඥානය තුළ තමයි පුද්ගලයා විසින් සිදු කරනු ලබන කුසලා කුසල කර්ම ශක්තියින් තැන්පත් වෙලා තියෙන්නේ. මේකත් ප්‍රවාහයක් විදිහට ගමන් කරනවා. පුද්ගලයා සමග කර්ම ශක්තියද සෙවනැල්ලක් මෙන් ගමන් කරන බව බුදු සමයේ සඳහන් කරනුයේ එහෙයින්. විඥානය තුළ තැන්පත් වෙලා තියෙනවා කුසලා කුසල කර්ම ශක්තියින්ගේ විපාක දීමේ ශක්තිය. මේ ශක්තියත් එක්කම තමයි සෙවනැල්ලක් විදිහට ගමන් කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට පුද්ගලයාගේ සිත තුළ තැන්පත් වෙන කුසල අකුසල කර්මයන්ගේ විපාකයත් විඥානයත් සමග එකතු වෙලා සංසාරයේදී ක්‍රියාත්මක වෙනවා. බීජයට අනුරූපව අස්වැන්න ලැබීමේ සිද්ධාන්තය ඇසුරෙන් කර්මයේ හේතුවට අනුව විපාක ඵලයේ ලැබෙන ආකාරය භාරතීය ආගම හා දර්ශන විසින් පිළිගෙන ඇත. විපාකයේ කුසල් අකුසල් යන දෙකින් එකකි. බීජයට අනුරූපව යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං කියලා තමයි කිව්වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බීජයට ගැළපෙන අනුරූප වෙන විදිහේ අස්වැන්නක් ලැබෙනවා. ඒ වගේ තමයි කර්මය හේතුවට කර්මයට අනුරූප වෙන්නා වූ විපාකයක් ලැබෙන බව භාරතීය ආගමික ඉගැන්වීම් තුළ උගන්වලා තිබුණා. භාරතීය ආගම හා දර්ශන විසින් පිළිගෙන තිබුණා. විපාකයේ කුසල් අකුසල් යන දෙකින් එකකි. කුසල කර්මයක් නම් කර්මයේ කුසල නම් ඒකේ විපාකයේ කුසල. කර්මය අකුසල් නම් එහි විපාකය අකුසල විපාකයක්. ඔයි විදිහට භාරතීය ආගම හා දර්ශන විසින් පිළිගෙන තිබුණා කර්මය ඒට අනුව විපාකය ලැබෙනවා කියලා. කුසල කර්මවලට කුසල විපාකත් අකුසල කර්මවලට අකුසල විපාකත් ලැබෙන බවත් මේ ආගමික ඉගැන්වීම්වල පිළිගැනීමක්ව පැවතුණා. කර්ම විපාකය පුද්ගලයා කෙරෙහි බල පැවැත්වීමට ඇතැම් විට ඒ හේතුවට සම්බන්ධ වූ ආත්ම භාවය තුලදීම එකී පංචස්කන්ධයේ පවතිද්දීම දිත්තේවා ධම්මේ සිදුවිය හැකිය. හේතුවට සම්බන්ධ වූ ආත්ම භාවය තුලදීම යම්කිසි කර්මයක් සිද්ධ කළොත් ඒ කර්මයට විපාක ඒ ආත්ම භාවය තුලදීම එහෙම නැත්නම් ඒ කියපු පංචස්කන්ධය පවතිද්දීම යම්කිසි පංචස් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන යම්කිසි පංචස්කන්ධයක් අයිති පුද්ගලෙක් යම්කිසි කුසල කර්මයක් අකුසල කර්මයක් සිද්ධ කරලා ඒ ආත්ම භාවයේදීම ඒ කුසල කර්මයේ හෝ අකුසල කර්මයේ විපාකේ ඵල දෙන්න පුළුවන්. දිත්තේවා ධම්මේ කියලා කිව්වේ ඒකයි. මේ ලෝකයේදීම ඒ පංචස්කන්ධයේ පවතිද්දීම ඒ පංචස්කන්ධයේ වෙනස් වෙලා වෙනත් පංචස්කන්ධයකට කර්ම ශක්තියින් විඥානයේ සමග ගමන් කරන්නට කලින් ඒ ආත්ම භාවයේදීම කුසල කර්මයේ හෝ අකුසල කර්මයේ විපාකයේ ඵල දෙනවා නම් ඒකට කියනවා දිත්තේවා ධම්මේ දිත්ත ධම්ම වේදෙනීය කර්ම විපාක කියලා. එසේ නැතහොත් ඊට ආසන්න වූම ආත්ම භවයේදී උපපජ්ජ වේදනීය උපපජ්ජ වේදනීය දෙවනි ආත්ම භාවයේදී විපාකය සිදු වෙන්න පුළුවන්. ඊට ආසන්න වූම ආත්ම භාවයේදී මිය ගියාට පස්සේ ඊළඟ ආත්ම භාවයේදී විපාකය දෙන්න පුළුවන්. ඒක උපපජ්ජ වේදනීය කර්ම විපාකයේ විදිහට හඳුන්වන්නේ. එසේත් නැතිනම් සාංසාරික ජීවිතයේ කවර හෝ අවස්ථාවකදී අපරේවා පරියායේ එකී කුසලා කුසල කර්ම විපාකයට මුහුණ දීමට සිදුවෙනු ඇත. අපි මුලින් කිව්වා කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් සිදුවීම සඳහා භාරතීය ආගමික ඉගැන්වීම් තුළ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ කර්මය එහෙම නැත්නම් හේතුව ඒ වගේම විපාකය ඵලය කර්මයක් තියෙනවා ඵලයක් තියෙනවා කර්මයක් තියෙනවා විපාකයක් තියෙනවා හේතුවක් තියෙනවා ඵලයක් තියෙනවා
එවිදිහට ඉගැන්වීමක් තිබුණා කියලා. මේ උගන්නපු කුසලා කුසල කර්මවල විපාක දෙන ආකාරයන් පිළිබඳවත් යම්කිසි සටහනක් මේ පාඩමේදී කියනවා. දිට්ඨේවා ධම්මේ පංචස්කන්ධයේ, ඒ පංචස්කන්ධයේ ඒ කුසල කර්මය හෝ අකුසල කර්මය සිද්ධ කරපු පංචස්කන්ධයේ පවතිද්දීම සිදු කරනු ලබන විපාක දෙනු ලැබීම දිට්ඨේවා ධම්මේ. ඊට ආසන්න වූම ආත්ම භාවයේදී කියන්නේ පංචස්කන්ධය අතහැරලා විඥානයේ කර්මශක්තියින් එක්ක ඊළඟ භවයට ගියාම ඒ භවයේදී විපාක දෙන්න පුළුවන්. ඒකට කියන උපපජ්ජ වේදනීය කියලා. එහෙම නැත්නම් සාංසාරික ජීවිතයේ මොන යම් අවස්ථාවකදී හෝ මොන භවයකදී හෝ විපාක දීමේ හැකියාව තියෙනවා අපරේවා පරියායේ කියලා. ඒක සඳහන් වෙලා තියෙන්නේ. සියලු කෙලෙසුන් නැසූ බුදු පසේ බුදු මහරහත් උතුමන්ට පවා කෙලෙසුන් පසුබිම් කොටගෙන උපන් රූපාදී පංචස්කන්ධයන් පවත්නා තාක්කල් කර්මයේ සුඛ හෝ දුක්ඛ දායක විපාකයෙන් මිදීමක් නොමැති බව. සියලු කෙලෙසුන් නසලා බුද්ධත්වයට පත්වෙච්ච, පසේ බුද්ධත්වයට පත්වෙච්ච මහරහත් භාවයට පත්වෙච්ච උතුමන් වහන්සේලාට පවා කෙලෙසුන් කරන ලද අකුසල කර්මවල පසුබිම අනුව රූපාදී පංචස්කන්ධයන් පවතින තාක්කල් කර්මයේ සුඛ හෝ දුක්ඛදායි විපාක ලැබෙන්න පුළුවන්. බුද්ධත්වයට පත් වෙලා හිටියත්, පච්චේක බුද්ධ පසේ බුද්ධත්වයට පත් වෙලා හිටියත්, මහරහත් භාවයට පත් වුණත් කෙලසුන්ගේ පසුබිමට අනුව අකුසල ධර්මයේ විපාකය අනුව, එක්කෝ කුසල කර්මයේ විපාකය අනුව, ඒ පංචස්කන්ධයේ රහත් භාවයට පත්වෙච්ච උතුමන් වහන්සේගේ පංචස්කන්ධය පවතිනතාක් අකුසල කර්ම හෝ කුසල කර්ම සුඛ දුක්ඛදායි විදිහට විපාක දෙන්න පුළුවන්. විවිධ කතා වස්තු මාර්ගයෙන් බෞද්ධ සාහිත්‍ය විවරණය කොට තිබේ. මේ පිළිබඳව විවිධ කතා වස්තු විවරණය වෙලා තියෙනවා. කතා වස්තු තුලින් විවරණය කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේට පවා කර්මානුරූපව තිබුණු රෝගාතුරු තත්වයන් ගැන සඳහන් වෙනවා. ඉතින් ඒ තුලින් පැහැදිලි වෙනවා රහත් භාවයට පත් උතුමන්ට පසේ බුදුරජාණන් වහන්සේලාට පවා ඒ රහත් භාවයට පත්වෙච්ච ආත්ම භාවයේදී ලබාගෙන තියෙන පංචස්කන්ධේ ලෝකේ පවතින තාක්කල් කුසල කර්මවල අකුසල කර්මවල විපාක දෙන්න පුළුවන්. අනුපාදිසේස නිර්වාණය ලබන තෙක් කර්ම ශක්තියේ ක්‍රියාත්මක වීම නොනවතින බව එයින් ස්ඵුට කෙරේ. අනුපාදිසේස නිර්වාණය, සෝපදිසේස නිර්වාණය සහ අනුපාදිසේස නිර්වාණය කියලා කොටස් දෙකක් තියෙනවා. සෝපාදිසේස නිර්වාණය කියන්නේ පංචස්කන්ධයේ පවතිද්දීම නිර්වාණයට පත්වීම, කෙලෙස් නැතිවීම, කෙලෙස් සංසිඳීම. අනුපාදිසේස නිර්වාණය ලබන තෙක් කියන්නේ පංචස්කන්ධයත් අතහැර දැමීම, පංචස්කන්ධයෙනුත් ඒ නිර්වාණ සුවය ලද සිත වෙන්වීම දක්වා කර්මශක්තියේ ක්‍රියාත්මක වීම නොනවතින බව මේ තුලින් පැහැදිලි වෙනවා. කර්මශක්තිය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. චුති ප්‍රතිසන්දි දෙකෙහිදී මෙන්ම ජීවිතයේ අනෙකුත් අවස්ථාවන්හිදීද කර්මය පුද්ගලයා කෙරෙහි බලපාන ආකාරයේ සීමාවක් දැක්විය නොහැකිය. චුති ප්‍රතිසන්දි දෙකෙහිදී, චුතිය ප්‍රතිසන්දිය කියන දෙකේදීම වගේම අනෙකුත් අවස්ථාවන් තවත් අවස්ථාවලදී කර්මය පුද්ගලයා කෙරෙහි බලපාන ආකාරයේ සීමාවක් දක්වන්න බැහැ. චුති අවස්ථාව පුද්ගලයෙක්ගේ මරණය අවස්ථාවේදී ඇතිවෙන්නා වූ අවසානම සිත, ඒ පුද්ගලයා තවත් භවයක පළවෙනියටම ප්‍රතිසන්දියක් පිළිසිඳ ගැනීමක් සිදුවෙද්දී ඇතිවෙන්නා වූ සිත කියන මේ අවස්ථා දෙකේදීම, ඒ වගේම තවත් අවස්ථාවලදී මේ කර්ම ශක්තිය බලපාන ආකාරය කතා කරන්න පුළුවන්. මේ කර්ම ශක්තිය බලපාන ආකාරය අපිට සීමාව කොච්චරක්ද කියලා කියන්න බෑ.
චුති සිතකදී ප්‍රතිසන්දි සිතකදී එහෙම නැත්නම් වෙනත් මොනයම් අවස්ථාවකදී හෝ කර්මය පුද්ගලයා කෙරේ බලපාන ආකාරය සීමාවක් කියන්න බැහැ. එහෙත් පංච නියාම ධර්ම අතුරෙන් උතු නියාම බීජ නියාම ධම්ම නියාම චිත්ත නියාම යන නියාම ධර්ම අනුව සිදුවෙන සිද්ධීන් කර්ම නියාම වශයෙන් ගැනීම ධර්ම විරෝධී වෙයි. ඒ වුණත් උතු නියාම කියලා ඉගැන්වීමක් බීජ නියාම කියලා තවත් ඉගැන්වීමක් ධම්ම නියාම කියලා තවත් ඉගැන්වීමක් චිත්ත නියාම කියලා තවත් ඉගැන්වීමක් තියෙනවා. මේ ඉගැන්වීම් හතරට අනුව හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කර්මයට අනුව නෙවෙයි කියන එක පැහැදිලි කරගන්න පුළුවන්. මේ හතර හොඳින් අපි අවබෝධ කරගත්තොත් සියල්ලක්ම සිද්ධ වෙන්නේ කර්මයට අනුව නොවන බව අපිට හදාරන්න පුළුවන්, දැනගන්න පුළුවන්. අපි නිදසුන් මගින් මේ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ස්වභාව ධර්ම නිසා පුද්ගලයාට විවිධ ව්‍යසනයන්ට මුහුණ දීමට සිදුවිය හැකිය. ස්වභාව ධර්මය නිසා පුද්ගලයාට විවිධ ව්‍යසනයන්ට මුහුණ දීමට සිදුවිය හැකිය. ස්වභාව ධර්මයේ යම් යම් ක්‍රියාවන් කලාපයන් නිසා පුද්ගලයාට අපහසුතාවලට පත්වෙන්න පුළුවන්. එනම් අව්, වැසි, සුළං ආදී ඒ ඍතුවට අනුව වායු පීඩනයන්ට අනුරූපව පුද්ගලයා කෙරෙහි බලපායි. අව්ව වැඩි වෙන්න, අඩු වෙන්න, වැස්ස වැඩි වෙන්න, අඩු වෙන්න, සුළඟ අඩු වෙන්න, වැඩි වෙන්න, මේ දේවල් අව්ව වැඩිවීම, අඩුවීම, වැස්ස වැඩිවීම, අඩුවීම, සුළඟ අඩුවීම, වැඩිවීම, සමහර ප්‍රදේශවලට වැඩි සුළඟ වැඩිවීම, වැස්ස වැඩිවීම, වැස්ස නොලැඹීම, අවුරස්නේ වැඩිපුර දැනිම, මේ කියන සියලුම පීඩාවන් සිද්ධ වෙන්නේ කර්මානුරූපව නෙවෙයි. ඒක උතු නියාම, එහෙම නැත්නම් ඍතුවලට අනුව ලෝකයේ ස්වභාව ධර්මයට අනුව සිද්ධ වෙන දෙයක්. ග්‍රීෂ්ම කාලයට ජලය හිඟ වෙයි. ග්‍රීෂ්ම කාලයට වැස්ස නැති කාලට ජලය නැති වෙනවා, වතුර නැති වෙනවා. තද සුණගින් දොරුල ගසක් ඉදිරි වැටේ. හුළඟ තරමක් තද වුණොත් වටින ගහක් ගැලවිලා වැටෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී කර්මයේ බලපෑමක් නෙවෙයි, ඒක උතු නියාම අනුව සිද්ධ වෙන දෙයක්. සිටුවන ලද බීජයක් පුස්සක් වූ හේන් දළු ලියලීමක් සිදු විය නොහැකිය. ඇටයක් හිටවනවා, හැබැයි ඒක පුස්, ඒක පැලවීමේ ශක්තියෙන් තොරයි. එහෙම වුණාම ඒකේ දළු කොළ ඇවිල්ලා ගහක් හෝ වැලක් හටගන්නේ නැහැ. ඒක ඒ විදිහට සිද්ධ වෙන්න පුළුවන්. මේවා අනුව සියල්ල පූර්ව කර්මයෙන් සිදුවේය. සබ්බන් පුබ්බේකත හේතු යන්න මිත්‍යා ගැන්වීමක් බව පිළිගත යුතුය. සබ්බන් පුබ්බේකත හේතු කියලා ඉගැන්වීමක් සියල්ල පූර්වේ කරන ලද හේතුන්ගේ විපාක විදිහට සිද්ධ වෙනවා කියන එක. එහෙනම් මේ උතු නියාම, බීජ නියාම, චිත්ත නියාම කියන සහ ධම්ම නියාම කියන නියාම ධර්මයන්ට අනුව සියල්ල පූර්වේ කර්මයට අනුව සිද්ධ වෙන දේවල් නෙවෙයි. ඍතුවලට අනුව, බීජ වලට අනුව, ඒ වගේම චිත්ත නියාම, ධම්ම නියාම, ඒ කියන නියාම ධර්ම වලට අනුව සිද්ධ වෙන දේවල් වෙන්නට පුළුවන්කම තියෙනවා, හැකියාව තියෙනවා. එහෙත් කර්ම ශක්තිය පුද්ගලයා කෙරෙහි බලපාන ප්‍රමාණය බුදු ඇසකින් විනා පොදු ඇසකින් දැකිය නොහැකි හේයින් කර්ම විෂය අචින්ත්‍ය ලෙස බුදු දහමෙහි දක්වා ඇත. කර්ම ශක්තිය පුද්ගලයා කෙරෙහි බලපාන ප්‍රමාණය බුදුරජාණන් වහන්සේගේ ඇසකට විනා, ඇසකට හැරෙන්නට, පොදු ලෝකයේ තියෙන ඇස්වලට පුද්ගලයින්ට නිවැරදි විදිහට සම්පූර්ණ වශයෙන් දකින්න බැහැ. කර්ම විෂය අචින්ත්‍ය දෙයක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කර්ම විෂය පිළිබඳව අධික ලෙස හිතනවා නම් ඒ පුද්ගලයා උමතු භාවයට පවා පත්විය හැකියි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ අපි සාකච්ඡා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කර්මය පිළිබඳව ඉගැන්වීම් දහම් පාසල් අවසාන විභාගයට අදාළ බුද්ධ ධර්මය හා පාලි භාෂා පොතේ හතරවෙනි පාඩමේ දෙවැනි කොටස විදිහට කර්මය පිළිබඳව, පුනර්භවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ධර්ම කරුණු ආශ්‍රය කරගනිමින් දහම් පාසල් අවසාන විභාගයේ සඳහා නියමිත පොතේ තොරතුරු සාකච්ඡා කළේ
ඊළඟට තුන්වෙනි කොටස අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා මේ පාඩමට අදාළව. එසේනම් පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාව මගින් හතරවෙනි බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතේ හතරවෙනි පාඩමේ දෙවැනි කොටසින් සමුගන්නව. ඊළඟ කොටසින් ඉක්මනින්ම හමුවීමේ බලාපොරොත්තු වෙමි. එසේනම් ඔබට තෙරුවන් සරණයි.